දැක ඉන්න බෑ මාටනම් මගේ ආදරී සංකේතයට පුළුවන් අපේ හිත සතුටු කරන්න අපේ හිත සනසන්න ඔලැබ ඉන්න බෑ තාවනම් ඔබේ ආදරේ ඔබේ හදවත ස්පර්ශ කරන විදිහට කතා කරන්න පුළුවන් කටහඬක අයිතිකාරයෙක් ජෙරිල් මේ ගීතයට ආදරය කළා ඒ කවුද කියන්නේ කියලා හොයාගෙන මාව කන්ටැක්ට් කරගෙන මට විශ් කරලා අන්තිමේදී එයාට thank you කිව්වා එච්චරයි ඊට පස්සේ විවාහයටත් ගියා ඒ ජී thank you කියලා විවාහයට නොසිත ඉන්න බෑ මට නම් පවුල් ජීවිතයක් කියන්නේ ඒක වෙනම දෙයක් බැඳපු කෙනා තමයි දන්නේ සමහර වෙලාවක බැඳි අපරාධෙක් කියලා කියනවා මට මුල් කාලේ ටිකක් ෂෙරිල් අමාරු වුණා හේතුව ෂෙරිල් කියන්නේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් කෙලින්ම කියන්නේ කෙලින් කියනවා මට උදත් කියනවා අම්මටත් කියනවා මම කෝල් ගන්නවා නැත්නම් ලූණු කපනවා කැරට් කපනවා නොවිඳ ඉන්න බෑ ඔබේ ආදරේ ඔබ දුකින් ඉන්න වෙලාවක ඔබේ හදවතට සමීප වෙන විදිහට ඔබේ හදවත සනසන විදිහට කතා කරන්නට පුළුවන් සංගීතයක් එක්ක කටහඬක් ඇහුණොත් ඔබ අනිවාර්යයෙන්ම මොහොතකට ඒතන නතර වෙනව නේද? ඔව් ඔබ ආයෙත් ඒතන නතර වෙනවා. ඔබට ඒ වෙලාවට හිතෙනවා සංගීතය කියන්නේ ඇත්තටම ඔබේ මිතුරෙක් කියලා. සංගීතයට පුළුවන් අපේ හිත සතුටු කරන්න, අපේ හිත සනසන්න, ඒ වගේම අපේ දුක සැප මේ හැමදේම බෙදා හදාගන්න. හැබැයි මේ සංගීතයත් එක්ක අපේ හදවතට දැනෙන විදිහට කතා කරන්න පුළුවන් කටහඬක් එකතුනාම ඒ සංගීතයේ තියෙන වටිනාකම ඊටත් වඩා වැඩි. ඉතින් ඒ විදිහට කතා කරන්න හැම කෙනෙක්ටම බෑ. හැබැයි අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ඒ වගේ ඔබේ හදවත ස්පර්ශ කරන විදිහට කතා කරන්න පුළුවන් කටහඬක අයිතිකාරයෙක්. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ රුවන් හෙට්ටිආරච්චි. ඉතින් ප්‍රවීණ ගායක රුවන් හෙට්ටිආරච්චි තමයි අද සේනිතුරු වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ. ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? ජීවිතේ කොහොමද? ජීවිතේ හොඳින් ගෙවිගෙන යනවා. ඇත්තටම මේ කාලේ මම ඇත්තටම කොරෝනා කාලෙත් එක්ක මම පටන් ගත්තා මගේ මේ ඇකඩමි ගේවා. ඒ කියන්නේ වෝකල් සහ මියුසික් තියරි උගන්න ඇකඩමි එකේ තියෙන වැඩිපුරම එකත් එක තමයි කාලේ ඉතින් ඔන්ලයින් දැන් අවුරුදු මා හිතන දෙකක් විතර කම්පියුටර් ඉස්සරහම තමයි ඉන්නේ. ඉතින් කොහොමද විවාහ ජීවිතයේ කලින් දවසක අවශ්‍යරි අපිත් එක්ක වැඩසටහනට? ඔව්. ඉතින් විවාහ ජීවිතේ දැන් අපි විවාහ වෙලා අවුරුදු 10ක්. ඉතින් ඒක ලස්සන ගෙවිගෙන යනවා අවුරුදු 10ක ඉතින් හිටියා කියන්නේ ඉතිරි ටිකක් මැරෙනකන් ඉන්න ඕනේ. එකටම ඉන්නවා. හරි. ඉතින් රුවන් කියන්නේ හැම හදවතකටම සමීපව කතා කරන්න පුළුවන් කටහඬක් තියෙන කෙනෙක්නේ. ගායකයෙක් කිව්වම අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ගේම මතකයේ රැඳෙන චරිතයක්. හැම කෙනෙක්ම ආදරය කරන චරිතයක්. ඉතින් මේ විදිහට මේ ආපු ගමන් මග දැන් අවුරුදු කීයක් විතර වෙනවද? ශේෂ්ත්‍රේ. හරි. මම ශේෂ්ත්‍රේ ඇත්තටම ඉන්නේ 2010 විතර. 10. මතක දැහැන්දෑවේ ගීතෙන් සිංහාවලෝකන චිත්‍රපටේ අපි මතක් කරමු මුලින්ද කොහොමද මේ ආපු ගමන් මග ඒ වගේම ගමන් මග කියන්නේ ඉතින් මේක හැම වැඩසටහනක් කියන ද කියන්නේ සෑහෙන වෙලාවක් යනවා කෙටියෙන් කිව්වොත් මම ඉපදුනේ මාතලේ මගේ ගම මාතලේ ලස්සනම සුන්දරම පළාතක් ලංකාවේ තියෙන ඉතින් ඒ ලස්සන පරිසෙත් එක්ක ඉතින් පොඩි කාලේ ඉඳලා සංගීතයට ආසයි ආදරය කරා ඒ විෂයට පාසල් කාලේ ඉගෙන ගත්තා සංගීතය ඊට පස්සේ පාසලින් ඉවත් වෙලා බෙල්ලුට් සංගීත නිකේතන ඉගෙන ගත්තා ඊට පස්සේ මම චර්ච් එකේ චූටි කාලේ ඉඳලම කොහායකේ හිටියා ගීතිකාවල පුහුණු වීම ඊට පස්සේ කොහා ලීඩර්ස් වෙලා හිටියා ඒ වගේ ආභාසයක් එක්ක තමයි බලාපොරොත්තුවක් තිබුණා ගායකෙක් වෙන්න කියලා මොකද ඒ කාලේ ඉඳලා මම ආස කරන ගායකයෙක් හිටියා ඒ ගීතවලට ආදී මටත් මගේ තියෙන හැකියාව තිය මටත් හිතුණා කවදා හරි මේ ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට උත්සාහ කරා. ඉතින් මාතලේ වටපිටාව නෑ. ඇත්තටම එතනින් නුවරට ආවා. නුවර සංගීත කණ්ඩායමල හිටියා. ඊට පස්සේ තමයි කොළඹට ආවේ. කොළඹට කියන්නේ ඇත්තටම මේ ඒක අසීරු ගමනක්. මොකද ඥාතියෙක් නෑ. දන්න කෙනෙක් නෑ. කොළඹ
අඩුම ගානේ දුරින් හරි ඥාතියෙක් නැහැ කොළඹ මට මේ එහෙම හරි අවිල නවතින්න පුළුවන් එහෙමත් නැතුව කොළඹ ගැන පාරක් දන්නේ නැහැ මිස්ටර් Google Map නැහැ ඉතින් හරියම කිව්වොත් හොල්මන් යනවා කොළඹ ආවොත් ඒ කියන්නේ පාරක් හොයාගන්න බෑ කොහෙන්ද යන්නේ කොහෙද ඒ කියන්නේ මතක නැ තියාගන්නත් බෑ ඉතින් ඒ සියලු අභියෝගෙත් එක්ක මම කොළඹට එනවා 1999 ආවා කොළඹට ඊට පස්සේ 2004 මම කොළඹට ආවා ඊට පස්සේ 2006 ඉඳලා මම එක දිගටම කොළඹ හිටියා එතකොට මම බෝඩින් හිටියේ නාවල සුදර්ශන මාවතේ ඒ පොඩි රූම් එකක් අරන් හිටියා ඊට පස්සේ විජේරාමේ කැම්පස් රෝඩ් එකේ පොඩි රූම් එකක් අරගෙන හිටියා කොහොමවම ඉඳලා තමයි මගේ සංගීත කටයුතුත් එක්ක මම අඳුරගත්තා ඒ කියන්නේ ශේෂ්ත්‍රයට එන්න සෑහෙන හරි අමාරුයි ඒ කියන්නේ කලාකරුවෙක් කියන්නේ ඉස්සර ඒ කියන්නේ අපි නොපෙනෙන දෙයෝ අපි දකින්නවානේ ඉතින් අපිට අදහා හැමෝගෙම ආගමක් තියෙනවා නොපෙනෙන දෙයින් දෙවියන් කෙරෙහි විශ්වාස කරලා ආ මේ දෙවියෝ කියලා අපි දැකලා නැහැ අපිට දෙවියෝනේ නමුත් මිහි පිට දෙවියෝ වගේ තමයි අපිට කලාකරුවා කියලා මම දැක්කේ ඒ කියන්නේ අර මිනිස්සෙගේ ජීවිතේ ඒ කියන්නේ ඕනම තත්වයක ඒ කියන්නේ වෘතියක් ඒ කියන්නේ එක වෘතියකට එක මේ කොටු වෙලා නැහැ ඕන කෙනෙකුගේ ජීවිතයක් අතුලාන්තේ ස්පර්ශ කරන්න පුළුවන් භාෂාවක් තමයි සංගීතය කියන්නේ. ඒක ඕනම කෙනෙක් ස්පර්ශ කරන ලැන්ග්වේජ් එක. එතකොට මම ඒ කාලේ කලාකරුවා කෙනෙක් දැක්කේ මම ඒ කියන්නේ උතුම්ම දෙයක් කියන එක. අද මිනිස්සු ඒක නිකන් හැල්ලුවටපත් කරලා මේ කලාව කියන්නේ මහා ජරාවතන. ඉතින් සමහර පවුලේ දෙමාපියෝ සංගීත කරන්න දෙන්නෙත් නෑ තමගේ දරුවට. මේ දැන් මගෙත් ওই පන්තියේ කෙනෙක් ඒ දරුවා ආසයි මට මැසේජ් කරලා කිව්වා සර් මං ආසයි සංගීත නමුත් ගෙදරින් කැමති නැහැ සංගීත ඉගෙන ගන්නවා කියලා. ඉතින් ඒක එහෙම හිතන්නේ මිනිසුන්ගේ කෝනේ. නමුත් මම ඒ දැක්ක කලාව කියන දේ තා උතුම් දෙයක් කියලා මම ඒකට එන්න සෑහෙන කට්ටක් ගියා. කොළඹ ඇවිල්ලා බෝඩින් වල ඉඳලා පොඩි පොඩි ජොබ්ස් කරගෙන ඊට පස්සේ ක්ලාසස් කරගෙන මගේ චර්ච් එකේ නාවල ළමයිට ක්ලාස් කරා. ඒතර මගේ යාළු කෙනා නිරෝෂන් කියලා අතීතේ මතක් කරන්න ඕනේ. ඉතින් නිරෝෂන් එක මම ආෆ්ටර් ස්කූල් ওই පන්ති කරා වෙස්ලි කොලෙජ් එකේ ළමයිට උගන්වනවා වෝකල්ස් ගිටාර්. ඉතින් අර ඒ වගේ කරලා අපි පොකට් මැනි එක හොයාගෙන තව පාර්ට් ටයිම් ජොබ් කරගෙන ඒ කාලේ 2006-07 කාලේ එහෙම ඉඳලා තමයි දවසක් මම නුවරෙද්දි අපි එකතු වෙලා යාළු චර්ච් එකේ දේව මෙහි ඉවරලා අපි එක කාමරයකට ගිහිල්ලා අපි ওই ගීතික සින්දුවක් රෙකෝඩ් කළා. නදී ගංගා තරණේ සින්දුව. මම මේ සින්දුව රෙකෝඩ් කරා මගේ යාළුවෙක් එක්ක චන්දන කියලා ෆින්ලන්ඩේ දැන් ඉන්නේ. ඉතින් ඒ ගීතය අපි රෙකෝඩ් කළා නිකන් දැන් මම හොඳට සිං කරනවා ඒ සින්දුව නදී ගංගා තරණ චිත්‍රසෝම් පාලගේ. එයා මොනවද කරේ මගේ යාළුවා ඒ දවස්වල තිබ්බ වෙබ්සයිට් එකක් ilove.com කියලා. ඒ සයිට් එකට මෙයා සින්දුව මම දන්නෙත් නැහැ අප්ලෝඩ් කරලා. මට කිව්වා සර්ප්‍රයිස් කරන්න වගේ රුවා ඔන්න මං අර එදා අපි කාමරේ සිං කරපු සින්දුව දැම්මා මේ සයිට් එකේ තියෙන ඕන නම් ගිහලා අහන්න කිව්වා. ඉස්සර අපිට එහෙම ෆෝන් ලොකු ඒවා නැහැ. මේ පොඩි චූටි ෆෝන් නේ වාච් කරේ. ඉතින් මම අර නුවර ගිහලා මේ ඉන්ටර්නෙට් කැෆේ එකට ගිහිල්ලා සින්දුව ඇහුවා. ගෙවලා අනේ දැන් මට ආසයි මගේ සින්දුවක් මේ මං මගේ සින්දුවක් නෙමෙයි මේ අනුගේ සින්දුවක් මං කීප එකක් දැන් මේ සයිට් එකේ තියෙන කවුරු හරි මේක අහයිනේ කියලා. එච්චර නිකන් තෘප්තිමත් නෑ විතරයි මම මාසයක් දෙකක් ගියා. ඊට පස්සේ ඔය චන්ද්‍රගේ මේ යාළුවේ සිංහාලෝකන චිත්‍රපටයේ සංගීතඥයා නිස්පාදකවරයා රවි හාන්ස් එයාට මේ ගීතේ ඇහිලා ඊට පස්සේ එයා හොයලා කවුද මේ බුලට් එක මේ මරු හඬක්නේ කියලා එයා හොයාගෙන ගිහින් ඊට පස්සේ චන්ද්‍රටත් එයාව දන්නවදුනේ. ඊට පස්සේ කොහොම හරි ලින්ක් වෙලා මෙන්න මේ අහවලා මේ රුවන් කියන කොල්ලෙක් මේ වාතලේ දැන් ඉන්නේ නුවර මෙහෙමයි. ඊට පස්සේ මට එන්න කිව්වා. වොයිස් එක බලන්න එන්න කොළඹට ඇවිල්ලා ස්ටුඩියෝ එකට ගියා. ඒ වෙලාවේ නිලාරම් බාසින් මහත්තයා ගීතේ ඉතුරු වචන ටික ලියලා ඉන්නවා. මම හරිම බයයි. ඉතින් ෆීල්ඩ් එකේ කවුරුත් දන්නෙත් නැහැ. වෙන ගීතයක් තිබ්බේ. ඊට පස්සේ එවලෙම ඩිසයිඩ් කරා නෑ නෑ ඒ ගීතේ නේ අපි මේක දෙමු රුවන්ට කියලා. මතක තමයි මං කව කියන්නම් කියලා. ඒ රවි මේ ඒක ඩුවට් කරේ රයිනි එක රයිනි හිටියෙත් නෑ වෙලාවේ. මම වොයිස් කරා මට පැය භාගයක සින්දුර වොයිස් කරා.
හරි එහෙනම් රුවන් thank you කියලා මම හැමම ඉතින් බස් එකේ නැගලා මේ එහෙම නුවර ගියා. ඊට පස්සේ කාලයක් ගියා ඔන්න ෆිල්ම් එක රිලීස් වුණා ගීතේ එළියට දැම්මා ගීතේ හරි ජනප්‍රියයි. හැබැයි මම කියලා ලංකාව දැනගෙන හිටියේ නැහැ කවුරු. ගීතේ අයිතිකරුවා කවුද ගායනා කරේ කියන එක දැනගෙන හිටියේ. හැබැයි රයිනි දන්නා රයිනි කියන්නේ රූකාන්ත ගුණදිග මහත්මයාගේ දුව නිසා ඒ සංගීත පසුබිමෙන් ඒ නිසා ඇව දන්නවා. නමුත් මාව කවුරුත් දන්නේ නැහැ මේ ගීතේ කවුද කියන්නේ කියලා. ගොඩාක් අය හිතුවා ඒක එක එක්කෙනා කියනවා කියලා. නමුත් ඒක ඇත්තටම මම ගායනා කර මට ලොකු අසාධාරණයක් වුණා. ඒ කියන්නේ චරිතයක් විදිහට මට ඒ ශේෂ්ත්‍රයට ඒ ගීතෙන් ඇත්තටම එළියට එන්න තිබුණා. නමුත් මට එළියට එන්න බැරි වුණා. ඒ ගීතේ මගේ හඬ විතරයි ගියේ. පුද්ගලයා කවුද කියන එක රටක් ලෝකයක් දැනගන්න බැරි වුණා. ඊට පස්සේ මම අර කොළඹ ඉන්න කාලේ මගේ යාළුවත් එක්ක ක්ලාස් කරන කාලේ ජොබ් කරගෙන ඉන්න කාලේ මම ඉන්න රූම් එකේ මට ගිටාර් එකක්වත් ගන්න මට සල්ලි තිබෙන්නේ නැහැ. මගේ ඉන්නවා ලක්ෂාන්ත කියලා යාළුවෙක් කිරුලපන චර්ච් එකේ. එයා මට මේ මෙන්න මෙච්චර සයිස් පොඩි ඕගන් එකක් ගෙන අපි කීවොත් කීස් 25ක විතර පොඩි කීබෝඩ්. ඒක පොඩි ළමයිට ගහන්න පුළුවන්. අපේ ඇඟිල්ලක් තිබ්බොත් එහෙම සාමාන්‍යයෙන් කීස් දෙකක් විතර වදිනවා. ඒකින් තමයි මම ওই නොදකින් ඉන්න බෑ මෙලඩි හදන්නේ. ඒක මම හදලා මේ කෝරස් එකත් එක්ක වචනත් එක්ක මට ආවා. නොදක ඉන්න බෑ මාට. ඔය වචනත් එක්කම තමයි මට මෙලඩි එක ආවේ. ඒක එහෙමම අර මම පොඩි ෆෝන් එකක් තිබ්බ ඒක රෙකෝඩ් කරලා මම ඒක ටික ටික මාසයක් විතර මම ඒක බිල් කරා මෙලඩි එක. වොයිස් එක හදලා එමින්දි සංගීතයට එක්කෙනෙක් හොයාගත්තා. හොයාගන්නකොට සුරජ් මම අපමගේ හිතවද. අපේ නළුවා. සුරජ් දවසක් මට කතා කරා යකි ඩ්‍රාමා එක සින්දුවක් තියෙන එන්න. සිං කරන්න කියලා මමයි චාමික සිරිමානයි ඔහොම පිරිසක් ඉන්නේ කියලා. මට අවස්ථාවක් තමයි එයා දෙන්න try කරේ. එතකොට ඒ ගීතේ රෙකෝඩ් කරන්න ගිහින් ස්ටුඩියෝ එක රාජ්. රාජ් තමයි රාජ් තිලා එම්ප්ලොයිමන්ට් ටැමිල් එකෙක්. ඉතින් එයාව හිතවත් වෙලා මම ගෝ රාජ් මට මෙහෙම මෙලඩි එකක් තියෙනවා. පුළුවන් මේ කරන්නේ. ඊට පස්සේ එයා මම හිතවත් නැහනේ මගේ මියුසික් වලට මෙන්න මෙච්චර ගානක් යනවා කියලා. මම කෝ හරි මං මේක හොයාගන්නම්. කියලා මම ඉතින් කොහොම කොමරි මම එක පාට සල්ලි හොයා තිබ්බේ නැහැ මාසයක් එකමාරක් ගිහිල්ලා යම් කිසි ලොකු මුදලක් එක. ඉතින් ඒ මුදල හොයාගත්තා. මම මගේ න ජොබ් එකේ සල්ලි තව මට උදව් කරපු කීප දෙනෙක් හිටියා. එහෙම මුදල් හොයාගෙන මම ඔඩි එක කරා. වචන වලට අපි සජිත් වී චතුරංග එයාත් අලුත්ම මල්ලි කෙනෙක්. එහෙත් සේසරට ඇවිල්ලා නැහැ. මං රාජ් මට කිව්වා මේ මල්ලි හොඳ කෙනෙක්. එයාට අපි අවස්ථාවක් දෙමු. මං කිව්වා හරි කියලා. එයාවත් අරගෙන වැඩේ කරා. ගීතය එළියට දැම්ම ගීතේ ජනප්‍රිය වුණා වීඩියෝ එක කරා ගී ජනප්‍රිය වුණා ඒ ගීතයත් එක්ක තව විශේෂ දෙයක් සිද්ධ වුණා ඊට පස්සේ ෂෙරිල් මේ ගීතයට ආදරය කළා ඒ කවුද කියන්නේ කියලා හොයාගෙන මේ ඊට පස්සේ මාව කන්ටැක්ට් කරගෙන මට විශ් කරලා අන්තිමේදී යාට thank you කිව්වා එච්චරයි ඊට පස්සේ විවාහයටත් ගියා ඒ thank you කියලා විවාහයට ගියා මම කල්පනා කරන්නේ ඒ කියන්නේ අපේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් තියෙන ජීවිතේ ඕනම දෙයක් මම 1999 ඉඳලා මම ශේෂ්ත්‍රයට එන්න උත්සාහ කරපු කෙනෙක්. මම ඒ කියන්නේ අවුරුදු 17 ඉඳලා මම උත්සාහ කරපු කෙනෙක්. මම ශේෂ්ත්‍රයට එනකොට මට අවුරුදු 31යි. එතකොට මම අවුරුදු 13ක් 14ක් මම try කළා. මම කොළඹ ඇවිල්ලා මිනිස්සු පස්සේ ගියා. ඔය ලොකු ලොකු මිනිස්සු අය පිටිපස්සේ ගියා. අනේ chance එකක් දෙන අවස්ථාවක් දෙන්න. ඒ වගේ ලොකු කට්ටක් ආපු චරිතයක් මම. ඉගෙන මොකද කවුරුත් නැතුව ඥාතියෙක් නැහැ කොළඹක් හරියට පාරක් තොටක් දන්නේ නැහැ ඒ වගේ හරිම අසීරු ගමනක් සමහර දවස්වල කන්නත් නැති ඉඳලා තියෙනවා ඉතින් එහෙම ඒ කියන්නේ මට හිතෙනවා දැන් අද ඉන්න ඇයට හරිම සිම්පල් නේ අර එහෙන් අර අපි කලින් ප්‍රෝග්‍රෑම්ස් වල කතා කරා ෂෙරිල් මම දැක්ක කතා කරා TikTok ඉතින් අර එවැනි දේවල් එක සෝෂල් මීඩියාවේ අද හරිම ලේසි කලාකරුවෙකුට කියන්නේ ඒක ඒක නිසා තමයි අද මේ ශේෂ්ත්‍රයේ හැල්ලුවට වෙලා පත් වෙලා තියෙන්නේ මේකේ වටිනාකම නැති වෙලා ආත්මකවල ගුණාත්මක භාවයත් අඩු වෙනවා අද මේකේ වටිනාකම නැති වෙලා මේ කලාව කියන්නේ හරියම මේ ජරාතන ඉතින් අද ඒකම පත් වෙලා තියෙන්නේ මං හිතන්නේ ගායන විතරනේ රංගනය හැම පැත්තෙම ඉතින් මේක ඇවිල්ලා සුන්දර හොඳ ශේෂ්ත්‍ර මේක මිනිසුන් සුව කරන්න පුළුවන් මිනිස්සෙගේ ජීවිතේ කියන්නේ ඕනම මට්ටමක හිටියත් මේ මිනිස්සයාට කතා කරන්න පුළුවන් භාෂාවක් මේ ඉතින් ඕනම මිනිස්සේ ගීතයක් කියන එක මුමුණන වෛද්‍යවරයෙක් වේවා මේ මේ පෙදරේරුවෙක් වේවා මේ පාරේ තොටේ ඉන්න මේ උදව් ඉල්ලන මිනිස්සයා වේවා ගීතේ කියනට කවුරුත් ආදරේ
කලාවට කියන දේ ආදරේ. ඉතින් චිත්‍රයට කියන දේ ආදරේ. ඉතින් මෙතන ලස්සන කරන්න මේ චිත්‍රය දෙන. ඇයි මේව ගලවලා දාන්න දෙන්න. ඉතින් අර ඒ කියන්නේ අපි කලාව කියන දේ අපි ඒකෙන් ජීවිතයක් වෙනස් කරන්න පුළුවන්. ඒකට අපි ඒකට ගරු කරන්න ඕනේ. ඒකේ ඉන්න අයට අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඒකේ වටිනාකම අපි තේරුම් ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම දැන් මෙච්චර දේවල් කිව්වේ එක ජීවිතේ වෙනස් කරපු ඒ සින්දුවේ කොටසක් කිව්වේ නැත්තම් නිකන් මදි කමක් වගේ. ඒකනේ පුංචි කොටසක් ගායනා කරා. කිව්ව. නොදක ඉන්න බෑ මාට නම් මගේ ආදරී නොලැබ ඉන්න බෑ තව නම් ඔබේ ආදරේ නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබේ ආදරේ හරිම ලස්සනයි දැන් ඇත්තටම රුවන්ගේ කතාවේ තුල තිබ්බා ඇත්තටම අපිට ජීවිතයට එකතු කරගෙන ගොඩක් දේවල් ඔහු මේ තරම් මේ ශාස්ත්‍රය තුලට එන්න අවුරුදු ගණනාවක් ලොකු කැපකිරීමක් ලොකු බාධක ගොඩකට මුහුණ දීලා යාවේ. හැබැයි අද වෙනකොට අර ඉස්සලා කිව්වා වගේම වර්තමාන සමාජය තුල ඒ අයට අද ඉන්න තරුණ පරම්පරාවට එහෙම ප්‍රශ්න නැහැ. ඒ අයට හරිම ලේසියෙන් එකතු වෙන්න පුළුවන්. හැබැයි ඒ එන හැම කෙනෙක්ටම වගකීමක් තියෙනවා මේ ශාස්ත්‍රය පිළිබඳව. ඒ වගකීම එයා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඉස්සරහට එන මත පරපුරට මේ ශාස්ත්‍රය තවත් තව තවත් අගාධයට යන එක විතරයි නේද සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන්ම මොකද දැන් අපි ගත්තොත් අපිට හිටියේ කලින් හිටියේ පරම්පරාව අරේට මේක රිලේ රේස් එකක් වගේ නේ. ඒ කියන්නේ එයාලගේ මේ ලංකාවේ තියෙන කලාවේ වටිනාකමත් එක්ක ඒ ප්‍රවුඩ් එක ඒ ගැඹිරත්වෙත් එක්ක එයාලා ජීවත් වුණා නේ. එතකොට මේ හැම කලාකරුවෙක්ගේ අද ජීවිත සමහර හිටියා කියන්නේ ජීවිතේ හරියට එම් කරන්න නැතුව ඒ කලාවත් එක්ක අධිකව කියන්නේ ලිකවලට හැබැයි වෙලා එයාලගේ ජීවිතේ ගොඩක් අය එහෙම මරණපත් කලාකරුවෝ ඉන්න. ඒක තමන්ගේ තමන්ගේ නෙමෙයි. නමුත් කලාව කියන දේ අපි දැක්කනේ ලංකාවේ ඒ කියන්නේ ප්‍රබල කලාවක්. ඉතින් ඒකත් එක්ක යම් කාලයක් ආව හැබැයි මේ අවුරුදු මම හිතනවා මේ වැඩි කල නෑ අවුරුදු අහක් අයක් තුලදී මේ රටේ කියන්නේ ශ්‍රී ලංකාව තුල කලාව ටිකක් අර දැන් හරි මේ හොඳ නිර්මාණ දකින්න නෑ හොඳ වචන පද රජකයන් අවස්ථාවක් නෑ. යා ඒ ගීත ටිකක් ලියනවා ඒවා එළියට දානවා. නමුත් ඒවට ඇහුම්කන් දීම අඩුයි. දැන් ගොඩාක්මනේ මාකටිං පැත්තේ. ඒ කියන්නේ මාකටිං කියන්නේ දෙවොනේ මේ ලෝකේ වර්තමාන තියෙන ලෝකේ දියුණු ලෝකයක් එක්ක හැමදේම අපිට ප්‍රොඩක්ට් එකක් ගත්තත් විකුණන්න ඒක මාකටිං පැත්තක් ඕනේ. නමුත් අපේ තියෙනෝනේ සංස්කෘතියක් අපිට හැදිච්ච ගීත රටාවක් තියෙනවා. එතකොට ඒ හැම ගීතයකටම අපි සාධාරණයක් තියෙනවා. නමුත් අද channel වලුත් කරන්නේ හැම වෙලාවම playlist එකේ තියෙන්නේ අර marketing පැත්තේ දිමංගී ගීත කියන්නේ ගියොත් එහෙම market එක තරාවේ මොනවද කියලා. මේ එහෙම නැතුව මම හිතනවා හැම අපේ තිබෙන හැම සංගීත ශාස්ත්‍රය තුල අපේ තියෙන හැම වර්ගයකටම අපි අවස්ථාව දෙන්න ඕනේ. අද මම දකිනවා හැම channel list එකේම chart show වල නැත්නම් programs වල ඔක්කොම යන්නේ මේ අද කොටු වෙලා තියෙන මේ සීමිත සංගීතයක. හැබැයි ඒවා මිනිසුන්ට මතක නැහැ. දැන් මගේ ගීතයක් නම් මං කියන්නේ මමම නෙමෙයි පෙර ගීතයක් ගත්තත් මගේ දැන් තියෙන ගීතයක් ගහුවොත් මිනිසුන්ට මතකයිනේ. ඒ ගීතේ මතකයි අහවල් ගීතේ කිව්වොත් දන්නවා. හැබැයි අද කාලේ ගීතයක් ගත්තොත් ඕ එනේ සමහර ඒවා මේ මාසෙයි දෙකයි. ඊට පස්සේ ඒක අමතකලාම යනවා. ඒකෙන් වෙන්නේ අර ඒකේ මුදල් හම්බ කරන්න පුළුවන් YouTube වලින් නැත්නම් විවිධ ක්‍රමවලින්. හැබැයි ඒක අපේ කලා ශාස්ත්‍රයට ලොකු හානියක්. මං කියන්නේ ඒවා කරන් ඒ කරාට කමක් නැහැ. නමුත් අපි හිතන්න ඕනේ අපේ රටේ තියෙන තව සංගීත ක්‍රම ගොඩක් අපි එතකොට ඒවට අවස්ථාව දෙන්න ඕනේ. ඒ ගීතත් පොපියුලර් කරන්න ඕනේ. ඒවා ගීත අහන්න ඕනේ. නමුත් අද ඔක්කොම අහන්නේ නිකන් මේ අද වෙනම ගීතයක්. මට ඒක කියන්න බෑ. රැප් සංගීතය ඇවිල්ලා තියෙනවා. ඒක හොඳයි. ඒ කලාව හොඳයි. ඒක එක එක විදියයි. ඒක ජොනර එකක් නැත්නම් ඒක ස්ටයිල් එකක්. මුත් අපේ තව ජොනරස් ගොඩක් තියෙනවා. සංගීත විදි ගොඩක් තියෙනවා. ස්ටයිල්ස්. ඉතින් ඒව පොඩ්ඩක් අද ඒවටත් අවස්ථාවක් දෙන්න ඕනේ. ඒව අහන්න ඕනේ channel වලින් විශේෂයෙන්ම FM වලින්
ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලින් ඒවට එතකොට ඒ චාට් ෂෝ වල ඒ වගේ ගීත වලට නැවත මං හිතනවා අවස්ථාවක් දෙන්න ඕනේ යාලව රැක ගන්න ඕනේ මේ සේසටි දැන් පද රචක ඉන්නවා ගොඩක් අපි මුලින් ඉඳලා ගත්තෝ දවැන්ත පද රචකයෝ ලංකාවේ ඉන්න අද යාලට නෙමෙයි අවස්ථාව තියෙන්නේ ඉතින් එයාලා ගීතයක් ලිව්වත් ඒවා යට ගිහිලා දැන් අද අර අලුත් පරපුරේ ලියන සමහර වචන ඉතින් ඒවා හොඳයි මං කියන්නේ ඒවා වරදී කියලා එක 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 ජොනර එකක් විතරයි නමුත් අපි ඉන්නවා ගොඩාක් ප්‍රවීණයෝ ඉන්නවා නේද ඉතින් එයාගේ ගීතවලට අපි ඒ පද රචකයන් අවස්ථාවක් දෙන්න ඕනේ එයාලගේ වටිනාකම හැම මාධ්‍යකින් තේරුම් ගන්න ඕනේ ඒතර තමයි ලංකාවේ කලාව හැමදාම තියෙන්නේ නැත්නම් මේ යන විදිය නම් ඇත්තට මෙච්චර හොඳ පැත්තක නෙමෙයි තියෙන්නේ මම හිතනවා මාකටින් සල්ලි හන්න ඕනේ කියන පරමාර්ථයෙන් නැතුව අපේ රටේ තියෙන ලස්සන සංගීතය ඒක හැමදාම රැක ගන්න. ඒ වගේමයි දැන් අද වෙනකොට හැම තැනම අපිට දකින්නට තියෙනවා cover songs. මේක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. හැබැයි මේ cover songs එන එක එක්තරා විදිහකට හොඳයි. පරණ සින්දු මතක් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අමතකම් වෙලා යන අවස්ථාවක් තියෙනවා. මොකද හිතන්නේ මේ ගැන? cover song කියන්නේ ඇත්තටම ඒක මේ ලංකාවේ විතරක් නෙමෙයි. මුළු ලෝකෙම තියෙන වැඩිපුරම ඉන්දියාවේ තියෙනවා. ඒ කියන්නේ පරණ චිත්‍රපට ගීත නැත්නම් පැරණි හැම ගීතයක්ම අලුත් විදිහට මොකද අලුත් සංගීතය කියන්නේ දැන් වෙනස් වෙච්ච සංගීතයන්නේ. එතකොට ඒ ගීතයට ඔරිජිනල් කියන්නේ ඔරිජිනල් song එකට හානියක් නොකර අවසරයක් ඇතුව කරනවා නම් මම ඒකට කැමති. සමහර අය කියනවා අවසරයකින් තොරව සහ ඔරිජිනල් මේ song එකට ගොඩක් හානි වෙන විදිහට දේවල් කරපු ඒවා තියෙනවා මං ඒවට නම් කැමති නෑ නමුත් මං හිතනවා දැන් මගේ ওই සමහර පරණ ගීත නොදැයි සීත මාරුතේ එතකොට මං හිතන්නේ ඒකට ගොඩක් covers දීුණා එක එක භාෂාවල් වලින් ඔව් එතකොට ඒවා ඉතින් අර අවසරයක් ඇතුව මගෙන් කතා කරලා අහනවා මෙහෙම කරාට කමක් නැද්ද මං කොහේ කරාට කමක් නැහැ මට හැබැයි අහන්න දෙන්න කොහොමද කරලා තියෙන්නේ එතකොට ඒ වගේ ඉතින් අර අවසර දීමක් තියෙනවා මගේ මම කියන්නේ ඒක හොඳ දෙයක් මොකද අපේ මෙහෙමනේ දැන් අපි කොන්සර්ට් එක හිතනවා මගේ ගීතයකට මම ගිහිල්ලා කොන්සර්ට් එක සිං කරද්දි ස්ටේජ් එකේ මිනිස්සු ආසයි ඒක පොඩි වෙනස් විදිහකට හැමදාම මම කියන්නේ 2011 නොදකින්න බෑ ගීතය ආපු ඒ විදිහටම නෙමෙයි ආයෙ දකින්න ඕනේ කියන්නේ පොඩි arrangement පොඩි වෙනසක් කරනවා musically පොඩි වෙන build එකක් ඒ වගේ හොඳයි මම ඒකට හරිම කැමතියි එතකොට cover songs වලත් මම කියන්නේ කරන්ද ඔරිජිනල් සාංග එකට ගීතයකට පද රචන වෙනස් වෙන්නේ නැහනේ. ඒකට හානි නොකර පර්මිෂන් අරගෙන හරි පිළිවෙලට කරනවා නම් මම ඒක කැමතියි. හැබැයි හානි කරලා නිකන් තම තමාගේ ප්‍රයෝජනට ඒවට කියන්නේ පර්මිෂන් උත් ගන්න නැතුව මේක මගේ දෙයක් කියලා එහෙම කරනවට කොහොමත් ඒකට විරුද්ධයි මම. ඉතින් මොකද ලංකාව ඒව අහන්නේ නැහැ බලන්නේ නැහැ Taman ඕනේ විදිහට කරනවා ඒක වැරදි. මොකද ඉන්දියාවෙත් එහෙම කරන්න බෑ පිටර කරන්න බෑ ඒවා ෆර්මිෂන් අරගෙන ඒවා ලීගලි කරන්න දේවා. ඉතින් කවුරු කරන්න ඉන්නවනම් ඒක ඔරිජිනල් නිෂ්පාදකවරයා නැත්නම් පද රචකයා සංගීතඥයා හමු වෙන්න කතා කරන්න ඊට පස්සේ ඒකට හානියක් වෙන්නේ නැතුව ලස්සනට ඒක කරන්න. ඔව්. ඒ වගේමයි දැන් ටුවන් හෙටියාරච්ච කිව්ව ගමන් ලොකු රසික පිරිසක් ඉන්නවනේ. එයා ඒ දැන් බලාගෙන ඇති ළඟට ඇඳුත් නිර්මාණයක් කැරි දැක්වෙන්න ඇද්ද අලුත් දෙයක් ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා ඇති මොකද කියන්නේ ගීත ගොඩාක්ම තියෙන මොකද මේ කොරෝනා ඒ පැන්ඩමික් එක අපි එතනම කලාව කිනේ පොඩ්ඩක් ගොඩක් හිර වුණා ඔව් ගීතයක් එළියට දාන්න මොකද ගීතහන නේ වෙලාවේ මනුස්සකගේ තිබු මනස පොඩ්ඩක් මේ විදියට ඉතින් නිර්මාණ කරගන්නත් අපිට බැරි වුණා එළියට යන්න බැරි වුණා ෂූට් කරගන්න බැරි වුණා ස්ටුඩියෝ එකට යන්න බැරි වුණා ඒවත් එක්ක දැන් අර කලින් හදපු ගීත කීපයක් තියෙනවා නැවත ආයේ රිබ්ලක් කරගෙන යනවා ඒවා හදාගෙන යනවා දැනට මේ වෙනකොට මගේ සින්දු ලිස්ට් එකේම දෙන හතරක් විතර එළියට දාන්න අද කම්ප්ලීට් කරපුවා ඉතින් මොන වෙනස් සුබ ආරංචියක් ඔව් දැන් වීඩියෝ ප්ලෑන් කරන එක තමයි තියෙන්නේ මේ දවස්වල ඉතින් ළඟදිම සින්දුවක් අහන්න පුළුවන් පෙබරවාරි 15 මම සෝන්ග් එකක් දැම්මා ඒක දැන් මේ දවස්වල ඕඩියෝ එක විතරයි දැම්මේ මතක පොතේ කියලා ඒක යනවා ඉතින් ඒකේ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඒ වගේමයි දැන් තව දෙයක් අහන්න ඕනේ. දැන් මේක නම් සංගීත ශාස්ත්‍රයෙන් ඈත් වෙලා අහන්නේ. දැන් විවාහ ජීවිතය තුළ ඇත්තටම ඔබ දෙපළම හරිම කාර්යබහුල. හැබැයි බාධක ප්‍රශ්න ඒ වගේම කලාකරුවන් විදියට ඔබ දෙපළට බොහෝසේ ප්‍රශ්න එනවා ඇති. සමාජයේ විසින් විවිධ දේවල් මතවාද ඉදිරිපත් කරනවා ඇති. මේ හැම දෙයකටම කොහොමද ශක්තිමත්ව මුහුණ දෙන්නේ? කොහොමද මනස හදාගන්නේ?
ඔව් පෞල් ජීවිතයක් කියන්නේ ඒක වෙනම දෙයක්. බැඳපු කෙනා තමයි දන්නේ. සමහර වෙලාවක බැඳි අපරාධයක් කියලා කියන සමහර. ඒ කියන්නේ නිදාස නැති වෙලා. සමහර කෙන බැඳ ශාමරු ඒ කියන්නේ හොඳට ඉන්නවා. ඒ එක එක කෙනා ඒක දකින්න විදිය. ඒක දැන් මම ශෙඩල් එකතුල අවුරුදු 10ක් ඉතර වෙනවා. අවිතින් අපි දෙන්නගේ අදහස් සහ අපි ඒ කියන්නේ මුල් කාලේ අපි ආදරෙන්නේ කවුරුත් බඳින් ඒක පාට අර මේ දකිද්දි පුල්ල අලුත් දෙයක් තියෙනවා. නමුත් එකට ගලාගෙන යන ලයිෆ් එක තමයි ලොකුම අභියෝගය තියෙන්නේ. මොකද දෙන්නගේ අදහස් සහ ඒ කියන්නේ දෙන්නට දෙන්න ගැළපෙන නොගැළපෙන තැන් එනවා. එතන ආගියුමන්ට්ස් යනවා. මේවත් එක්ක තමයි ගොඩාක් පෞල් ජීවිත මේ බෙදීමට ලක් වෙන්නේ. නැත්තම් ආදරේ කියන එක කොහොමත් දෙන්නගේ මුල් කාලේ ආදරෙන් එක තියෙන්නේ. හැබැයි ඔය ගොඩාක්ම පෞල් ජීවිත බ්‍රේක් අප්ස් එන්නේ බෙදී යන්නේ ගොඩක් වෙලාවට අදහස් වුණා. මට යා ගැළපෙන්නේ නැහැ, යා මට ගැළපෙන්නේ නැහැ මගේ කියන රෙස්පෙක්ට්. ඔය ඔක්කොම වෙන්නේ අපේ මේ දෙන්නගේ අදහස් හුමාරුවත් එක්ක. ඉතින් මට මුල් කාලේ ටිකක් ශරීරය අමාරු වුණා. හේතුව ශරීරය කියන්නේ ස්ට්‍රේට් ෆෝවර්ඩ්. කෙලින්ම කියන්නේ කෙලින් කියනවා. මට උනත් කියනවා, අම්මටත් කියනවා, ඩිරෙක්ටරටත් කියනවා, කාටවත් කියනවා. ඉතින් මේ මට පොඩ්ඩක් අමාරු. මම නිකන් පොඩි ටග්ගාල හිත ටිකක් විදන කෙනෙක්. ඉතින් මම දැනගත්ත මේ භාෂාවට මාසෙට වෙන්නේ නැහැ. හැබැයි මට පුරුදුනා. මම ගොඩක් වෙලාවට මේ කියන්නේ ඒ කතා කරන ස්ටයිල් එකත් එක්ක මම ගොඩක් වෙලාවට මම කියන්නේ මේ මගේ චර්ච් එකේ පාස්ට් එකගෙන මැක්සල් කියලා ඉන්නවා. හරිම මගේ කියන පර්සනල් දේවල් මම එයත් එක්ක තමයි ගොඩක්ම ගනුන් දෙ කතා කරන්නේ. මම හැමදේම එයත් එක්ක කියන්නේ. එයා මැරිඩ් නෑ. එයා ඒක තමයි කිව්වේ කියලා මට කියනවා. නමුත් එයා කියනවා මට නෑ නෑ ඔක තමයි. නමුත් ඉවසන්න. ඒ කියන්නේ තාම ඒ කියන්නේ දෙන්න කතා කරද්දී එක්කෙනෙක් කතා කරද්දී එක්කෙනෙක් ඉවසන්න. අනිත් එක කතානේ ඔයා ඉවසන්න. ඉතින් අර ඒ වගේ අපිට පිටිපස්සේ පෞල් ජීවිතේ ගෙන යන්න බැක් එකේ සපෝට් එක කරන කෙනෙක් ඕනේ. ඒක සමහරට දෙමෝපියස් අපිට සපෝට් කරන්න ඕනේ. නැත්නම් යාළුවෙක්, හොඳ මිත්‍රයෙක්, නැත්නම් ආගමික නායකෙක්, හාමුදුරු කෙනෙක් වේවා, නැත්නම් පූජකවරයෙක් වේවා, ඕනම කෙනෙක් අපි ජීවිතේ පිටිපස්සේ තියාගන්න ඕනේ. මොකද පෞල් ජීවිතය කියන්නේ අපි ඇත්තට හරිම යන් තාම අපි ලොකු ඒකක් පහු කරගෙන නැහැ. නමුත් මම දැනුනේ අපිට තනියෙන් ඒක අමාරුයි. කොච්චර අපි දෙන්න දෙන්න ආදරේ කිව්වා. මොකද අපේ ජීවිතේ අමාරා දැන් මේ තියෙන තත්ත්වද ගොඩාක් අභියෝගින. එතකොට අපිට සිතුවිලි මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒ ෆාදර් කෙනෙක් මට කිව්වා ඒ රවුම තුල සර්කල් එකක් ගත්තොත් විවාහ ජීවිතේ රවුම තුල ඉන්නුනේ මමයි ෂෙරිලි විතරයි කිව්වා. ඒ රවුමට කවුරු හරි යාළුවෙක් ඕනට වඩා එනවා නම්, ෆැමිලි එකේ කවුරු හරි කෙනෙක් එනවා නම්, දෙමව්පිය එනවා නම් ඒක පෞල් ජීවිතේ බෙදී යන්න පුළුවන් කිව්වා. ඒක සර්කල් එකේ හැම වෙලාවම රුවන් මතක තියාගන්න. රුවන් ෂෙරිල් කියලා විතරයි ඉන්න. අනිත් අයගේ සපෝට් එක ගන්නවා. අද ගොඩක් බ්‍රේක් වෙන්නේ ඉතින් අපි පෞල් ජීවිතේට අනවශ්‍යය ඉන්වෝල් කරගන්න. ඒ කියන්නේ එයාලා තියාගන්න. නමුත් අපි ඕනට වඩා ඇතුළට දාගත්තාම ඒක කඩාගෙන යනවා. ඉතින් ඒ නිසා මට ඕවා මතක හැමදාම තියෙනවා. මම කවුරු ආශ්‍රය කළත්, මගේ යාළු මිත්‍රෙක් ආශ්‍රය කරත් මම ගානට. ගෙදරට ගේන්න ඕනේ කවුද? ගෙන්නන්න ඕනේ නැත්තේ කවුද? කවුද දුරින් ආශ්‍රය කරන්න ඕනේ? කවුද තේරුම් අරගෙන ආශ්‍රය කරන්න ඕනේ? සමහර පවුලෑම ඉන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක වටපිටාවත් එක්ක තමයි හරීම තේරුම් අරගෙන තමයි ජීවත් වෙන්නේ. නැත්තම් ඒක ගණන් නොගෙන ඔහේ යනවනම් අර රාමු ඇතුළට ඇවිල්ලා එක එක්කෙන ඇවිල්ලා ඒක ඕන විදිහට කරලා බ්ලාස් කළම දාන්න පුළුවන්. ඒ නිසා පෞල් ජීවිතය කියන්නේ හොඳ දෙයක්. ඒක අත්‍යවශ්‍යයි. මොකද තරුණ කාලේ අපි ඩිසිෂන් ගන්න පුළුවන්. මට මෙයා ඕනේ නැහැ, අරයා ගන්නවා, මරයාටත් පුළුවන්, මට ඔයා ඕනේ නැහැ, ඔන පැත්තේ යන්න පුළුවන්. හැබැයි කවුරු දෙවෙනි කසාදේ කරගත්ත පළවෙනි එකේ ගිල්ටි එක තියෙනවා. ඒ නිසා මේ පළවෙනි එක තරම් දෙවෙනි එක සුන්දර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ අපිට අමාරු කාලයක් එනවා. අපි තනි වෙන කාලයක් එනවා වයසට යනකොට. ඒතර තමන් එක කවුද ඉන්නේ යන්නේ? දෙමව්පිය නැති හැමෝම නැති වුණත් තමාගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා තමන් එක්ක ඉඳි. සමහර පවුල නිතන් තමන්ගේ දරුවෝ දාලා ගිහිල්ලා. හැබැයි අවසානයේ ඉන්නේ ස්වාමි පුරුෂයා හරි භාර්යාව. ඒ නිසා විවාහ කියන්නේ දෙවියන් වහන්සේ දුන්න මේ ලෝකෙට උතුම්ම දෙයක්. ඉතින් අපි ට්‍රයි කරනවා ෂෙරිල් මම. සර්ව සම්පූර්ණ නැහැ. අභියෝග එනවා, බාධක එනවා, කටකතා එනවා, ගොසිප් එනවා, ළමයි නැද්ද කියලා කතා දෙනවා. ඉතින් ඒ සියලු අභියෝග එක්ක
අපි දන්නවා අපි ජීවිතේ කොහොමද ගෙනියන්නේ කියලා. කවදා හරි අපි දිනනවා මම අපි කියන්නේ අපි දෙන්නගේ ෆවුල් ජීවිතේ අපි කවදා හරි දිනනවා ඔය අනිවාර්යයෙන්. ඒ කියන මිනිසුන්ගේ වචන වලට අපි කවදාවත් මේ වෙලා පරාජය අපි බාරගන්නේ නැහැ. අපි ජීවිතේ කවදා හරි දිනනවා. ඒ වගේමයි දැන් තව දෙයක් අහන්න ඕන. දැන් පෞල් ජීවිතයත් තුලදී දැන් ගොඩක් කලාවට අපේ සමාජයේ මතයක් තියෙනවා. කාන්තාව තමයි හැමදේම කරන්න ඕනේ, ගෙදර හැම කටයුත්තක්ම කරන්න ඕනේ. හැබැයි පිරිමියා හැම සපෝට් කරන්නේ නැහැ. ජොබ් එකකට ගිහින් ආවම ඒ ඇති එහෙම කියලා. හැබැයි ඇත්තටම එහෙමද පෞල් ජීවිතයක් යන්න ඕනේ? දෙන්නගෙම සපෝට් එක ඕන නේද? ඉස්සර පෞල් ජීවිතය කියන්නේ අන්න ඔයා බැඳනේ දැන් ඔන්න වෂින් මැෂින් එකක් බඳිනවා. ඔන්න රෙදි හොදන කෙනා බඳිනවා. එහෙමනේ වයිෆ්ට, ඒ කියන්නේ අපි ගමේ ඉඳිනේ බඳිනවා කියන්නේ ඔන්න ඔයාගේ වැඩ ටික කරගන්න, ගෙදර වැඩ කරගන්න තමයි මේ කාන්තාව කියන්නේ කියලා. ඕකනේ ඉස්සර ගමේ අපිට තිබුණේ. නමුත් විවාහ ජීවිතය කියන්නේ දැන් කියන්නේ මම ඒක අර්ථකථනය කරන්නේ විවාහ ජීවිතය කියන්නේ දෙන්නම එකට හා සමානව යනවා. ගෘහ මූලික අසවාම් පුරුෂයා. නමුත් ගෙදර හැමදේම හැන්ඩල් කරන්නේ භාර්යාවනේ. දැන් ඒ කලමනාකාරීත්වය ඔක්කොම දන්නේ. දැන් අපිට කුස්සියට ගියොත් දැන් මම ගිහලා කුස්සිය සපෝට් එක උයන්න ගත්තොත් එහෙනම් මම කුණු බැනුම් අහනවා. ඇයි බඩු දන්නේ නැහැ කේක තැන්වල කොහෙද කියලා. එතකොට ඒ කලමනාකාරීත්වය හැමදේම ගෙදර ඒ වටපිටාව දන්නේ බිරිඳ කියන කෙනා. ස්වාම පුරුෂයාගේ වගකීමක් වෙනම තියෙනවා. එතකොට හැබැයි සපෝටිව් වෙන්න ඕනේ දෙන්නට දෙන්න. දැන් ෂෙරිල් උයද්දී කුස්සිය වැඩ කරද්දී ගෙදර වැඩ කරද්දී හැමදාම එයා ඒකට විතරක් දාලා ඔයාව ගෙනා මේකට ඔයා මේව තමයි ගෙදර කරන්න ඕන කියලා එහෙම එකකට මම කැමති නැහැ. අපි දෙන්නට දෙන්න මව්ව මාරෝ. ඒ කියන්නේ ඇඳුම් හොදන එක වේවා, ගෙදර අස් කරන එක වේවා, උයන එක වේවා මට පුළුවන් නම් එයාට සපෝට් එකක් දෙනවා. උදාහරණයක් ලෙස අපිට වැඩට දෙන්නේ කීතියක් ඒ කාලේ වැඩට ගෙදර අත් උදවට වැඩකාරයෝ දෙන්නේ කියලා. අපි කාලයක් තියාගෙන ඉඳ හැබැයි අපි දෙන්නගේ අර මේ රිලේෂන්ෂිප් එක පොඩක් ගොඩක් දුරට ඈත් වුණා. ඒ කියන්නේ අර දෙන්න උයාගෙන කනවා එක ගොඩක් අය මේසට ගෙනල්ලා දිනවා අර ඒ වගේ නමුත් ඒකේ පොඩි ගතියක් නැති වුණා. හැබැයි ඒ කට්ටිය අපි අයින් කළා දැම හේතුන් මත ඉතින්. විශ්වාසය දිනා ගන්නත් එපා වැඩකාරෙක් වුණාම ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක අපි අයින් කරා. දැන් කවුරුත් නැහැ. අපි දෙන්න විතරයි අවුරුදු දැන් හතරක් විතර. එයා උයනවා නැත්නම් මම උයනවා. එයා උයන වෙලාවට මම ගිහලා සපෝට් දෙනවා. මම පොල් ගානවා නැත්නම් ලූණු කපනවා, කැරට් කපනවා, රයිට් ඕන සපෝට් එකක් දෙනවා. ගෙදර අස් කරන්නේ වැඩේ එයා කරන්නේ නැහැ, මම කරන්නේ. හේතුව මට හොඳට අස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මම අස් කරන්න කැමතියි. ඒ කියන්නේ මම 2099 අස්වතේ බෙල්ලුඩ්ඩේ ඉන්නකොටත් මම පේරාදෙණියේ බයිබල් කොලෙජ් එකේ මම ඉගෙන ගත්තා, ඩිප්ලෝමා එකක් කරා. අපි හොස්ටල් වල දාලා අපිට රූල් එක දෙනවා හැමදාම මේ මේ වැඩ ටික කරන්න ඕනේ. ලයිබ්‍රරි අස් කරන්න ඕනේ, මේ ක්ලාසස් අස් කරන්න ඕනේ, පොත් පිහින් පොත් එකෙන් එකට පිහින්න ඕනේ, ඩස්ට් කරන්න ඕනේ. ඒ පළපුරුද්දක් එක්ක මම ගෙදරද මම පොඩි දූවිල්ලක් තිබ්බොත් මම කැමති නැහැ. මම වැකුම් කරලා අතු ගාලා මොක් කරලා, ඒ කියන්නේ පිරිසුදු බව මට ආවනේ. ක්ලීන් එක. ඉතින් ඒ දේවල් මම කරන්නේ අයියෝ මට අඩුපාඩු මේ මේ මධිකමට නෙමෙයි. මං ආසයි මගේ ඉන්න තැන කොහේ වුණාද ඒක මගේ නෙමෙයි, කොහේ වෙන තැනකට ගියත් කොලයක් වැටලා තිබ්බොත් මං ඒක ඇහිඳලා ඩස්ට්බින් එකට දානවා. ඒ කියන්නේ පිරිසුදු එකට මං ගොඩක් කැමතියි. ඉතින් ඒ නිසා මොකද ෂෙරිල්ට පොඩ්ඩක් ඒක ටිකක් අමාරුයි. ඒක පොඩ්ඩක් අපහසුයි. එයාට මේ ඒ කියන්නේ පුරුද්දක් නැති නිසා. නමුත් එයා කරනවා. කරාට මං දෙවෙනි පාර මං ආයේ කරනවා. හරි, කොහොම හරි දැන් විවාහ ජීවිතය තුළ අනිවාර්යයෙන්ම සතුට කියන දේ තියෙන්න බෑ. අපි හැමදේම කරන්නේ සතුට, සතුටින් ඉන්න. හැම දෙයකම අවසාන ප්‍රතිඵලෙත් ඒකම තමයි. ඉතින් සතුටින් ඉන්න මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන්? මේ හැම ප්‍රශ්නයක්ම එනවා තමයි. හැබැයි අපිට පුංචි පුංචි දේවල් වලින් අපේ හිත සතුට කරගන්න පුළුවන්. සතුට ඇත්තටම කියන්නේ ෂෙරිල් මම මං ස්ටඩි කරා මේ අවුරුදු 10 තුළ අපි දෙන්න එකතු වෙලා ඉන්නකොට ගොඩක් අපි හැපි කීනවා. හැම වෙලාවෙම අපි දෙන්නට දෙන්න හර්ට් උනේ ඊට අතුර ඒක ඇතුලේ. ඊට පස්සේ අපි දෙන්න ආගියුමන්ට් එකකට ගිහින් ප්‍රශ්නයක් ඇති උනේ. හැම වෙලාවෙම මම ස්ටඩි කරා පිටින් ආපු වෙනම පාර්සෙකින් ඇති කරපු දේවල් වලින්. ඒ කියන්නේ කො පවුලේ නැත්තම් යාළුවෝ නැත්තම් වෙන
මොකක්hari ක්‍රමයකින් ඒ හැම වෙලාවම මම ස්ටඩි කරපු දෙයක් අපි දෙන්නට දෙන්න සන්තෝෂෙන් ඉනවා කනවා බොනවා වෙනවා hina වෙනවා එලියට යනවා අවුටින් යනවා පිට රට යනවා ඒක හැබැයි හැම වෙලාවෙම අපි දෙන හර්ට් වෙලා අපි ආගියුමන්ට් එකට පත් කරේ වෙන කවුද එක්කෝ කියපු එකක් මෙන්න මෙහෙම එකක් මෙන්න මෙහෙම හේතුවකට කියලා තමයි හැම වෙලාවෙම අපි හර්ට් වෙලා තියෙන්නේ ඒක මගේ පවුලේ නැත්නම් යාගේ පවුල නැත්නම් වෙන යාළුවෙක් මිත්‍රයෙක් මොකක් හරි සිදුවීමක් දෙන්නට දෙන්න අපිට හැමදාම සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ඒකයි මම කියන්නේ රාමුවේ හැම වෙලාවම අපිව ඩැමේජ් කරන පිරිසක් ඉන්න. ඉතින් ඒක අවබෝධ කරගෙන ජීවත් වෙනවා. ඉතින් එහෙම හානි නොකර ඉස්සරහට යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ ආදරය හැමදාම එක හා සමානව තියෙනවා කියලා තමයි මම පාර්ථනා කරන්නේ. ඒ වගේම දැන් අවසාන වශයෙන් දැන් වෙලාව යන හින්දා කෙටියෙන් කියමු දැන් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක ලංකාවේ කලා ශාස්ත්‍රයේ වේවා ඕනම ප්‍රක්‍රියාවක් වේවා වෘතියක් වේවා කොහොමද මේ දේවල් ගොඩනගා ගන්නෙ තව තවත් ඉදිරියට යන්නේ ස්වයන් ප්‍රක්‍රියාවක් වෙන්න පුළුවන් කොහොමද මේ දේවල් වලට අපි උදව්වක් විදියට අපිට මොන වගේ දේවල් කරන්න පුළුවන් රටේ යන තත්ත්වේ නම් ඇත්තටම කතා කරන්න ගියොත් අපි ඔක්කොම කතා කරන්නේ හැම යන තැන නෙගටිව්නේ अयो इवराई बड़ गना जीवत्न हरियमारुकी लंका वितरण मुल लोकमे यम यम पीड़न कारी तत्व समहार अटवल लंका वितरण समहार अटवल बड़ गण यूरोप अटवल इंग्लैंड ऑस्ट्रेलिया समहार देवल वेडी मीन हेबै මේ වගේ මිනිස් මිනිස්සුෙකුට ජීවත් වෙන්න බැරි තරම් රට අගාධයට පත් කළා නෑ මේ රටවල්. මේ වටපිටාව, මේ වාතාවරණ, මේ රටේ නායකයන් හදලා තියෙනවා. මේ රටේ නායකයන් හරිම රටට ආදරේ, මිනිසුන්ට ආදරේ වගකීමක් ඇතුව ඒ වැඩේ කරනවා. නමුත් මේ අවුරුදු ගාණක් අවුරුදු 70 ගාණක් අපේ රටේ මේ වගකීම අපේ පාලකේ තීරුම් අරගෙන නෑ. මේ රට අපේ අර මුතු ඇටේ වගේ හැමදාම एक मार्केट करान पुलवा विदेश के मे रटट गेन पुलवा मे रटे इतम सुंदर रट मंग मे गानट अवृदू विस् रटोल विस्सक गील तीन मैं लंका वगे रट को दिना गुडका मे रट दालो मम के तम अवस्था वक्तन ट्राई करा एक बल मम मेवे की मे नम ऑपर्चुनिटी वोलट अवस्था अभी ट्राई करा निदागन गिदेल हरियाणा आने ඒනිසා තමන්ට හොඳ අවස්ථාවක් තියෙනවා නම් හරි විදියට රට යන්න යන්න මම කියන්නේ. හැබැයි මේ ලාවේ ඔක්කොම දාලා කොහෙද යන්නේ හෙත් ගිහලා අනාථ වෙලා මොනවත් කරගන්න බැරි වට තවත් වලට වැටෙනවට වඩා තමන්ට හොඳ අවස්ථාවක් තියෙනවා නේ යන්න. දැන් අපි වුණත් අපි ට්‍රයි කරනවා හරි විදියට. වැරදි විදියට නේ අපිට අවස්ථාවක් හොඳ ඔපචුනිටි එකක් පාර ඕපන් වුණොත් අපි යනවා. එතකොට මම කියන්නේ රටේ හැබැයි මේ තියෙන තත්ත්වෙත් එක කලබල වෙලා මම යන්න ඕනේ දඩබඩ ගාලා කියලා මේ ඩිසිෂන් ගන්න නැතුව ඒකට උත්සාහ කරන්න. ඉතින් අපි හිතමු මේ රට හොඳ තත්ත්වයට ගෙනෙයි අපේ ඉන්න පාලක මොකද මේ රටේ කොච්චර අපි කිව්වත් කොච්චර අපි ප්‍රෝග්‍රෑම්ස් වල කිව්වත් මේ රට පාලනය කරන්නේ මේ පාලකයෝ. පාලකයන්ට අතේ තමයි වැඩේ තියෙන්නේ. ඉතින් පාලකයන්ට අපි ඉල්ලන්නේ මේ රට හොඳ තත්ත්වයට ගේන්න ඒක හොඳ රටක් නිවැරදි මාර්ගයෙන් මේ රට ගෙනියන්න මේ අනාගතයේ ඉපදෙන දරුවට ඉපදෙච්ච දරුවට හොඳ රටක් බිහි කරන්න කියලා තමයි මං ඉල්ලන්නේ. ඔව් ඒ වගේමයි දැන් අවසාන වශයෙන් සංගීත ශාස්ත්‍රයේ මේ කලා ශාස්ත්‍රයේ පිවිසෙන ඉන්න අනාගත තරුණ පරපුරට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? කලා කටයුතු කරන්නත් ඇත්තටම මනසක් ඉස්සරහට තරුණයා අතර නැහැනේ. නමුත් මම කියන්නේ කලාව කියන දේ තමයි හැමෝගෙම සිතතර මම මුලින් කිව්වා වගේ සනසන්න පුළුවන් එකම තමාගේ ස්ට්‍රෙස් පීඩන භාවය ඔක්කොම නැති කරන්න පුළුවන් කලාව කියන්නේ. සමහරව යෝග තෝරගන්න, සමහරව භාවනාව තෝරගන්න, සමහරව විවිධ සබ්ජෙක්ට් වලට යන. ඉතින් මම කියන්නේ කලාව කියලා දේ අතාරින්න එපා. කලාවෙන් සුව කරන දේවල් ටිකක් කරන්න. කලාවෙන් තුලින් තමයි හැම කෙනෙක්ගේම හිත සුව කරන්න පුළුවන්. एक चित्रक आर्ट एकवा गीत वचन वली संगीत ओन भाषा कला इधिगे तवा मे कला मेरे अटे नो मिनस ड्रेस मरागन मेर पत्ते एक कला हेमोगी हिट सुखर मुख्य अनिवार्य
දවසේ මං හිතනවා හරිම රසවත් ඒ වගේම ඔබේ ජීවිතයට ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන් විදිය හරවත් කතා බහක් එක්ක අපි එකතු වුණා කියලා. ඉතින් ඇත්තටම කලාව කියන්නේ ඖෂධයක්. ඒක ඇත්තටම බෙහෙතක්. ඔබේ ජීවිතය ඔබේ හිත සනසන්න පුළුවන්. ඔබේ හිතට සමීපව කතා කරන්න පුළුවන් එක්තරා විදියක මිතුරෙක්. ඉතින් කලාව ගැන අපි හැම කෙනෙක්ටම වගකීමක් තියෙනවා. කලාව ආරක්ෂා කරගන්න ඕන. ඉතින් ඒ වගේමයි ඉතින් අද දවසේ කාල වේලාව යන බොහෝසේ ගෙවිලා ගියා. ඉතින් අද දවසේ අපිට මේ විදියට වැඩසටහන ඉවර කරන්න වෙනවා. තවත් බොහෝ දේ කතා කරන්නට තිබුණා. ඉතින් අද දවසේ මේ විදියට මෙච්චර කාර්ය බහුල වෙලා ඉන්න අවස්ථාවක අපිත් එක්ක සේනතුරුත් එක්ක මේ විදියට එකතු වුණාට ඔබට බොහොම रसवत हरवत सठानक अभी नवत हमुना मे सेना।